පුදුම මිනිහෙක්ට මේ වහලට නැග්ගුවේ? අනේ ඔය උළු කැටේ අහක් කරහන්කෝ. මොකද්ද සියාතුව කරන්නේ? ඔය උළු කැටේ අහක් කරලා බලහන්. මං ওই වහලට නැග්ගනම් දැන් ওই උළු කැට සේරෝම ටික බිම. මණිකේ මේ දැන් කාලුළු වගේ නෙවෙයිනේ. මේ උරු පරණ උරු. ඒ බරයි අය. බම පුදුම මිනිහෙක්නේ. ඔය බර කිර කිරින් නැතුව ඉක්මනට බලහන්. ඇයි ඇයි මොකද මණිකේ බය වෙන්න කිසිම කාරණයක් නැහැ. ඉහින් කලින් පොරවගෙන හොඳටම දොයි. ආයි මල් පෝච්චක් කරලා තියෙනවා. වීදුරු කෑලි තියෙනවා. තව කොට දෙක තුනක් විසික් කරලා තියෙනවා. සාම්බරි හැමතරම පුළු. හපු ඔයින් ගියා මැද. හරි හරි බදන් පරිස්සමින් බහපන්. හල්ලපු අඩව්වේ හැටියට හොය මැද ඇයිති. හරි හරි පරිස්සමින් බහපන්. පරිස්සමින් අඩිය තියහන්. මොකද මේ අර සියාතුව වහල උඩ තියාගෙන මොනවද මේ කරන්නේ? ලුකට ගලවනවද? නෑ අනේ, රේස් එක පැදලා ආව විතරයි. ඔව්. කෙල්ල කාමරෙට ගිහලා දොර වහගත්තා. මං කොච්චර දොරට තට්ටු කරත් මේ කෙල්ලනේ මෙන්නේ දොර ඇරී. ඉතින් දැන් මොනවද බලන්න ඔය? ඉතින් මගේ හිතේ බයට මම මේ සියාතුව වහලට නැග්ගුවා. කෙල්ලෝ බලන්න. දැක්කද? ඔව් ඔව්. අර උළු කැටේ ගලවල බැලුවේ. තියෙන බඩු ඔක්කොම බිඳලා. ඕම් මහන්සිද කොහෙද නිඳ ගිහිල්ලා? හරි හරි හරි. ඔය බඩු ඔක්කොම කැඩලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ නේ. අපි අලුත් බයිසිකලයක් කරන් දෙමු. ඈ? කොහෙද ඉති? මමත් දුවට කිව්වා. එයා ඉන්නන්නේ මේ තින් අර බයිසිකලෙමනේ. එකෝ එලා මෙහාට බීස්. එහෙමද එලා මෙහා දනවා. අපි ඔව විස්සන් කොටෝට ගෙනියන්න. අප්පා වගේම නැත ඇතින් දුවත්. කොහෙද කීන දේ අහන එකක් ඈ? මල දානයක් නෙ මේක. හැම එකදම මම. ඒකම මොකද කරන්න හදන්නේ? මොකද කරන්න හදන්නේ? මේ බයිසිකලේ හදපු මනුස්සයාගේ උප්පන්නේ සාහිතකේ ලියලා දිනන දේ බලන්න හදන්න. හරි. බන්නෝ මේක තියනවද කියලා ගන්නවද? අරගෙන බලලා කියනවා. තියෙනව නම් මට කියනවා. මම එතකොට කියන්නේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. සාකච්ඡා කිරීම මිනිසක සූදානම් කරයි. එතකොට ලිවීම මිනිසක බිහි කරයි. ෆ්‍රැන්සිස් බේකර්. මොකද මේ එකපාරට දාර්ශනිකයෙක් වෙන්න හිතුණාද? ලස්සන කියමන් පොතක් අනේ. ආඩත් ඕනේද? එපා. මට දැන් වෙලාවක් නෑ. එහෙනම් මට දැන් කියන්න බලන්න ටීචර්ට එකපාරට මොකද මාව මතක් වුණේ කියලා. හරිම කම්මැලි. ඉතින් මං හිතුවා අපේ අලුත් ටීචර්ගේ ඉංග්‍රීසි ටිකක් අහගත්තොත් හොඳයි කියලා. මම මෙතෙන්ට ආවේ කම්මැලි කමට. ඉස්කෝලෙන් බාගෙට බාගයක්ම නැහැ. කට්ටියක් රේස් පදින්න ගිහිල්ලා, කට්ටියක් රේස් බලන්න ගිහිල්ලා. පන්තියේ ළමයි දෙතුන්දෙනයි. ඉතින් සේරම ළමයි නැතුව පාඩමක් කරන එක මහා අපරාධයක්. ඉන්න ළමයි දෙතුන්දෙනාට පැවරුමක් දීලා මං ආවා එන්න. ඒ වුණාට රේස් එක දිනුවේ අපේ ඉස්කෝලේ ළමයෙක්නේ. ඒ ගැන හිතනකොට කොහෙද හැංගිලා තියෙන පුංචි සතුටක් හිතට එනවා. ඒක ඇත්ත කලණි. හැම් බේකන් චීස් බටර් කාපු ළමයිනුත් ওই රේස් එකේ හිටියා. ඒත් දිනුවේ අපේ කොල්ලෙක්. මිරිස් හොදිත් එක්ක සිංහල හාලේ බත් කාපු අපේ දරුවෙක්. මං සතුටු වෙන්නේ ඒක ගැන කලණි. වහරි රේෂා.
දවසක් අපේ අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලේක නතර කළා. මල්ලිය බලාගත්තේ මම. එදා යා කිරි ඉල්ලලා ගොඩාක් කැඳුවා. කෙතර තිබුණ සිර ටිකක් ඉවරයි. මම දන්නවද මම මොකද්ද කරේ කියලා? මොකද්ද? ත්‍රී පෝෂ පිටි වලට සිර ටිකක් දිය කරලා දුන්නා. නෑ. ඉතින් කොල්ලා බිව්වද? මං ඉතිපිසෝ ගාතාව කිය කිය හොරෙන් බලන් හිටියා මිනිහා මොකද කරන්න කියලා. අම්මෝ මල්ලි එක හුස්මට එක බීගෙන ගියා. ඒක දිහා බලන් ඉන්නකොට මට ගොඩක් ඇඬුණා. ඔයා දැන් හදන්නේ අතීතේ මතක් කරලා අපෝසරයක් අඳන්නද? නෑ රේෂා. අද මගේ මල්ලින තත්ත්වය දැකලා මං ගොඩක් සතුටු වෙනවා. දුකින් ගෙවුණු අපේ ජීවිතවලට අද වටිනාකමක් එකතු වෙලා තියෙනවා. කොහොම හරි රේස් එක දිනේ බන්දානේ. මට දැනුනේ නිකන් මගේ මල්ලි දිනුවා වගේ. අපි යමු කලණි. අපි මෙතෙන්ට ලාඩාඩා හිටියාම අර ළමයින්ට උගන්වන්නේ කවුද? අප්පච්චි අප්පච්චි අප්පච්චිට තව බත් ඕනේද? එපා. තව දෙල් කොස්සට ඕන්නෑ. තව පොල් සම්බෝලක් තියෙනවා. මොනවද මෙමෙ වෙලා දීම්? එපා එපා එපා. වෙන්නේ බයි අයියායි පොඩි කාලේ මම බත් කන්න ලෑස්ති වුණාම දෙපැත්තේ ඉඳගෙන මගෙන් බත් කවා ගන්න ඇති. දෙන්නත් එක්ක මගේ බත් එකෙන් බාගෙට වෙනිනවා. කඩේරපො අප්පච්චි අප්පච්චිගේ අදින් බත් කටා කන්න අද අයියා මෙතන නැහනේ. අප්පච්චි අයියාට සමාව දෙනව නේද? එහෙනම් මේ ඒකයි සත්ත්ව කරුණාව පෙරදරි කරගෙන මමට මේ බත් මාළු කවන්න හැදුවේ නේ? නෑ නෑ නෑ. ඒකට මගෙන් සමාවක් නෑ. ඔබේ අයියා මං ගැන හිතුවද? අප්පච්චි ගැන හිතලා තමයි අයියා බයිසිකල් රේස් එකට ගියේ. මං ගැන හිතලා බයිසිකල් රේස් එකට ගියා? මොකද්ද කියලා ඒක තමයි තේරුම. අයියා කිව්වා අප්පච්චිගෙන් ආයි බයිසිකල් ඉල්ලලා කරදර කරන්නේ නැහැ කිව්වා. බයිසිකලයක් කරගෙන ගෙදර එනවා කිව්වා. ආයේ අප්පච්චි පව් කියලාත් කිව්වා. මට එපා අප්පච්චි, මට එපා. අප්පච්චි රස කර කර කන දෙල්කොස්සට ගෙන ආවෙත් අයියා. අප්පච්චි කන්න ආසෙහින්ද. Thank you.
මණ්ඩා මේ කාලේ ඉන්නේ. හැම දෙයක්මත් කලින් කාලේ ඉන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළ තියනවා බඩගින්නේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. බුදුහාමුදුරෝ පොඩි හාමුදුරුවෝ දන්න දේවල්. අපේ අම්මා නම් කියන්නේ මං කන එකමයි වැඩේ කියලා. පොතක් අතින් අල්ලන්නේ නැහැ කියලා. අද මං අම්මට කියා දෙන්නම්ක පොඩි හාමුදුරුවෝ කිව්වා කියලා. බඩගින්නේ කොහොමද කියලා පාඩම් කරන්නේ? ඇයි බණ්ඩඩු වැඩේ නැද්ද? පොඩ්ඩක්. ඒත් දැන් කන්න බෑ. පොඩි හාමුදුරනේ අපි දැන් මොකද කරන්න ඕනේ? මට වැරදි දේවල් වලට උපදෙස් දීලා පව් පුරව ගන්න බෑ. මං දැන් මහාන දම්පුන්න සාමනේ නම. මං කියන්නේ බණ්ඩ දැන් ගෙදර යන්න. පොඩි හාමුදුරන්ට පිස්සුද? රණා මාමා බණ්ඩට දෙකක් කැනලා බාල් කෙල්ලලා බයිසිකලෙක් ගිනි තියලා දායි. එහෙම දෙයක් වෙන්නේ නෑ රංජි. රණා මාම කියන්නේ බණ්ඩගේ අප්පච්චි. ඕගොල්ලෝ වැරදි කරා කියලා අම්මලා තාත්තලා ඒව හිතේ තියාගෙන ඉන්නේ නෑ. බණ්ඩව දැන්ටමත් හොයන ඇති. මට නම් මොන වුණත් කමන්නේ. මට බය මගේ බයිසිකලේ මොනවත් වෙයිද කියලා. පොඩි හාමුදුරන්ට බැරිද පන්සල් වත්තේ ටික දවසකට බයිසිකලේ හංගලා තියාගන්න? ලොකු හාමුදුරුවෝ දැක්කොත් මට හොඳටම දොස් කියයි. ලොකු හාමුදුරන් හැමෝම ලොකු හාමුදුරන් කොට්ටේ ඇස්සේ හංගනම පන්සලේ ඕන තරම් එළිද තියෙන්නේ. නෝලියක් හංගන තරම් සිම්පල් නේ. ඔය කියන තරම් සිම්පල් නෑ පොඩ්ඩෝ. පොඩි හාමුදුරුවෝ වෙනස් වෙලා. ඉස්කෝලේ යන කාලේ හිටපු සෙනරන් නෙමෙයි දැන්. බොරු කියන්න බය වෙලා. ඉස්සර පන්සල් වත්තේ හොරෙන් අඹ කඩලා ලොකු හාමුදුරන්ට මාට්ටු වුණාට පස්සේ දැන් කොච්චර ගල්පැන බොරු කීවද? ඒ කාලේ අපට බොරු කියන විදිහ ගන්නේ සෙනරන්. මතකද පොඩි හාමුදුරන්ට? මං සැරේකුත් කිව්වනේ පොඩ්ඩු. මං දැන් සෙනරත් නෙමෙයි. නිල්ලාවේ ධම්මරතන. මාත් එක වාද කරන්න එපා. මං දන්නව බයිසිකලේ හංගන්න හොඳම තැන. මොකද්ද? මාමේ අපි කොල්ලව දැක්කද? මාමේ නිට්ටියක් නන්නේ මක්කා වෙලාද? අපට පුතාට දෙන්නට පිසු මාමේ. පිසු? මාමේ මං කොල්ලා. ආරිය පිටින්ම නාන්න වගේ හදලා තියෙන්නේ. මේ හොලගත් එක වතුර දෙක වෙල කපලේ වදිනකොට ඉබේටම වැවට ඇදුනා. මේ පේනවනේ. ඉතින් දෙන්නම එක නාගෙන යමුකෝ. හොදන්න ගෙනාපු චීත දෙකුත් තියෙනවා. අනේ බෑ. වැඩ ගොඩක් තියෙනවා කරන්න. හවසට මෙනවා. බණ්ඩ කොල්ල හොයලා හොයලා මම මේ එපා වෙලයි වතුර ටිකක් නා ගන්න ආවේ. බණ්ඩ? බණ්ඩට මොකද වෙලා තියෙන්නේ?
රේස් පැද්ද කියලා ගෙදර මහ එකා කොල්ලට කෑ ගහලා ඒ මදිවට බයිසිකලෙත් පුච්චනවා කියලා ඉතින් කොල්ල හැංගිලා අයියෝ මාර මිනිස්සුනේ මේ මිනිස්සු ඉන්නවද දැන් ඉතින් මොකද කරන්නේ මැනිකත් ආන්න හැමතැනම බණ්ඩව හොයනවා ටීචර් බය වෙන්න එපා තව ටිකකින් කොල්ලා ගෙදර එයි හරි එනවා මං ගිහින් එන්න තරු දැකලා බය වෙච්ච පාර වෙලදිගේ බඩගෑව ලස්සන ඒ මං දිව්වේ හරක වඳින්න හරක හිටියේ එහා පැත්තේ ඔබ දිව වෙන පැත්තකට මේ බණ්ඩා කාමත් විශ්වාසවත් පොඩි හාමුදුරුවෝ කීප දේ ගැන පොඩි හාමුදුරුවෝ කිව්වේ මුදලාලි ගුවති බයිසිකල යංගන්න කියලා එතකොට කාටත් හොයාගන්න බෑනේ මුදලාලි හිටන්නෙත් නෑ මුදලාලි ගුවති බයිසිකල යංගුවා කියලා මන්නම් ඒ වෙලේට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ අපේ අප්පච්චි පස්සේ ගන්න ගියා දුම්මැස්සේ හකුරුම් වෙනවා. අපේ අම්මේකට කියන්නේ බක්කඩේ හකුරුම් ගුවා වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? මොකද හකුරු සේරම් මං කාලා දානවනේ. මේකත් හකුරුම් ගුවා වගේ වැඩ. කිසිම තේරුමක් නෑ. මුදලාලි බයිසිකලේ ඉස්සුවත් හබ. බණ්ඩායට උලන් ගන්න ටයරයක්වත් ඉදිරි වෙන්නේ නැති වෙයි. පිසු කතා කරන්න තු ඉන්න පොඩ්ඩ මෙන්න අපියන් දුම් කට කට කම්බුම් කට පිටි රිම්බම් කට පිටි කොම්බම් තකම් 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 අද දුම් පට දුම් පට දුම් පට දෝ දුම් දුම් කට කට කම්බුම් කට පිටි රිම්බම් කට පිටි කොම්බම් ඒ එහෙනම් සර් Thank you.